look at people and I wonder all day, who are you and you are not the one. හෙලෝ හැමෝටම ගොඩක් සාදරයෙන් පිළිගන්නවා අදත් ඔයාලා හැමෝම ගේම් ගෝල්කේ YouTube channel එකට. ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ 2022 අවුරුද්ද ආපු සුපිරිම සිමුලේෂන් ගේම්ස් පහක් ගැන කතා කරන්න. ඉතින් වීඩියෝ එකට යන්න කලින් දැම්ම ලයික් එකක් දාලා ගේම් ගෝල්කේ YouTube channel එකත් subscribe කරන්න. ඒ වගේම notification on කරලා තියාගත්තොත් මේ වගේ interesting videos හැමෝටම කලින් ඔයාගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව ගිහින් බලමු මොනවද මේ ගේම්ස් පහ කියලා. ලිස්ට් එකේ පස්වෙනි ගේම් එක තමයි බස් සිමුලේටර් ඉන්දුනීසියා කියන්නේ. ඉතින් මේ ගේම් එක ප්ලේ ස්ටෝර් එකේ 4.5 රේටින් තියෙන ගොඩක්ම ඉන්ට්‍රස්ටිං බස් සිමුලේටර් ගේම් එකක්. මේක අපිට හම්බෙන එක එක මිෂන්ස් ප්ලේ කරන්න තමයි තියෙන්නේ. ඉතින් මේ ගේම් එකේ හම්බෙන ප්‍රධානම ෆීචර් එක තමයි මේ vehicles අපිටම ගැලපෙන විදිහට කස්ටමයිස් කරගන්න පුළුවන් එක. ඉතින් මේකේ අනිත් ෆීචර් ගැන කතා කරනවා නම් මේ ගේම් එක අපිට ඔන්ලයින් ඔයාගේ යාළුවොත් එක්ක ප්ලේ කරන්නත් පුළුවන්. ඒ වගේම රියල්ම වෙදර් සිස්ටම් එකක්, රේඩියෝ ප්ලේයර් එකක්, day and night mode එකක් වගේ amazing features ගොඩක් බලා ගන්න හම්බෙන ගේම් එකක්. ඉතින් ගේම් එකේ graphics එහෙමත් ගොඩක්ම realistic විදිහට බලා ගන්න පුළුවන්. ලිස්ට් එකේ හතරවෙනි ගේම් එක තමයි යුරෝ ට්‍රක් එවලූෂන් කියන්නේ. ඉතින් මේ ගේම් එකත් ඔෆ්ලයින් ප්ලේ කරන්න පුළුවන් සුපිරිම නෙක්ස්ට් ජෙන් ට්‍රක් සිමුලේටර් ගේම් එකක්. මේ ගේම් එකෙත් අපිට හම්බෙන එක එක විදිහේ මිෂන්ස් ප්ලේ කරන්න තමයි තියෙන්නේ. මේ හයිවේ, සිටීස්, ඕෆ් රෝඩ් වගේ තැන්වල vehicle drive කරලා. ඉතින් ගොඩක්ම හොඳ ගේම් එකක්. මේ ගේම් එකෙත් අපිට AI ට්‍රැෆික් සිස්ටම් එකක්, day and night circle එකක් වගේම online multiplayer mod එකක් වගේ features ගොඩක් බලා ගන්න පුළුවන්. ඒ වගේම ඉටාලි, බර්ලින්, රෝම්, පැරිස් වගේ unique locations ගොඩක් වගේම මේක අපිට cars, van, truck, monster truck වගේ ගොඩක්ම amazing vehicles බලා ගන්න පුළුවන්. ඒ වගේම graphics එහෙමත් ගොඩක් හොඳයි. ඉතින් play කරලම් බලන්න. ලිස්ට් එකේ තුන්වෙනි ගේම් එක තමයි සර්ජන් සිමුලේටර් කියන්නේ. ඉතින් මේ ගේම් එකත් ගොඩක්ම ෆන් වගේම ඉන්ට්‍රස්ටිං සිමුලේෂන් ගේම් එකක්. ඉතින් ඔයාලට මේ ගේම් එක PC එකේ වගේම VR හෙඩ්සෙට් එකකින් වගේ ප්ලේ කරන්නත් පුළුවන්. මේක අපිට හම්බෙන එක එක විදිහේ සර්ජරිස් කරන්න තමයි තියෙන්නේ. ඉතින් මේ ඔයාට හම්බෙලා තියෙන එක එක විදිහේ ටූල්ස් පාවිච්චි කරලා මේ සර්ජරිස් හරි විදිහට කම්ප්ලීට් කරන්න තමයි තියෙන්නේ. ඉතින් මං කලින් කිව්ව විදිහටම ගොඩක්ම ෆනි ගේම් එකක්. මේ ගේම් එකෙත් අපිට ගොඩක් හොඳ මට්ටමේ ග්‍රැෆික් ලෙවල් එකක් බලා ගන්න හම්බෙනවා. ඒ වගේම ඩිෆිකල් රියල් සර්ජරිස් ගොඩක් වගේම ගේම් එකේ කන්ට්‍රෝලර් තුනත් ගොඩක් හොඳයි. ඉතින් ප්ලේ කරලම් බලන්න. ගොඩක් හොඳ ගේම් එකක්. ලිස්ට් එකේ දෙවැනි ගේම් එක තමයි ට්‍රේන් සිමුලේටර් 3 කියන්නේ. මේ ගේම් එක ගොඩක් හයි පර්ෆෝමන්ස් තියෙන සුපිරිම ඕපන් වර්ල්ඩ් ට්‍රේන් සිමුලේටර් ගේම් එකක්. ඉතින් මේක අපිට හම්බෙන අමේසිං ට්‍රේන්ස් ඩ්‍රයිව් කරලා ගේම් එකේ මිෂන්ස් ප්ලේ කරන්න තමයි තියෙන්නේ. ඉතින් ගොඩක්ම අමේසිං ගේම් එකක්. මේ ගේම් එකෙත් අපිට ගොඩක් හොඳ මට්ටමේ රියලිස්ටික් ග්‍රැෆික් ක්වලිටි එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම USA, ඕස්ට්‍රේලියා වගේ කන්ට්‍රීස් වල හම්බෙන අමේසිං ලොකේෂන්ස් ගොඩක් බලා ගන්න හම්බෙනවා. ඒ වගේම මේ ගේම් එකෙත් අපිට රියල්ම වෙදර් සිස්ටම් එකක්, day and night circle එකක්, ඒ වගේම ප්‍රධාන ඩ්‍රයිවිං මොඩ් දෙකක් වගේ ෆීචර්ස් ගොඩක් බලා ගන්න පුළුවන්. ඉතින් ප්ලේ කරන්න පුළුවන් ගොඩක් හොඳ සිමුලේෂන් ගේම් එකක්. ලිස්ට් එකේ පළවෙනි ගේම් එක තමයි පොලිස් සිම් 2022 කියන්නේ. ඉතින් මේ ගේම් එකත් ඕපන් වර්ල්ඩ් කැටගරියට වැටෙන ගොඩක්ම ඉන්ට්‍රස්ටිං ඩ්‍රයිවිං සිමුලේටර් ගේම් එකක්. ඉතින් අපිට මේ සිටි එක ආරක්ෂා කරන පොලිස් නිලධාරියෙකුගේ කැරක්ටර් එකක් තමයි බලා ගන්න හම්බෙන්නේ. ඉතින් මේ සිටි එක ඇතුලේ හම්බෙන එක එක මිෂන්ස් ප්ලේ කරන්න තමයි තියෙන්නේ. මේ ගේම් එක අපිට හියුජ් සිටි මැප් එකක් බලා ගන්න හම්බෙනවා. ඒ වගේම මේකේ අපිට ප්‍රධාන මිෂන් ටයිප් 8ක් බලා ගන්න හම්බෙනවා.
ඒවාගේම මේ ගේම් එකෙත් අපිට ගොඩක්ම amazing realistic graphics බලාගන්න පුළුවන්. ඒවාගේම day and night circle එකක් amazing soundtrack වගේ ගොඩක් features බලාගන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන්ම play කරලා බලන්න. ඔයා මීට කලින් play කරලා නැත්නම් ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් අපි කතා කරේ 20-22 අවුරුද්දේ play කරන්න පුළුවන් superior simulation games 5ක් ගැන. ඉතින් වීඩියෝ හොඳයි නම් ලයික් කරන්න, ඒ වගේම මතක ඇතුව game goelk youtube channel එකත් subscribe කරලා notification on කරලා තියාගත්තොත් මේ වගේ interesting videos හැමදාම ඔයාගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් ඉතින් අපි ආයෙමත් දවසක මේ වගේ අලුත්ම වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙමු.